මේ වීඩියෝ එක තියෙන නිවැරදි කිරීමකට පොඩි පොඩි ගැටලු සහගත තත්ත්වයක් ආවා. චාමල් තුමාගේ මාමට පින්තූර දෙකක් දාලා තියෙනවා. එකකින්නවා කඩුවක් අරගෙන. මට ඇතර පෙනිච්ච එක තිබුණේ කඩුවක් අරගෙන සුදු පැහැති කඩුවක් අරගෙන. එතකොට ඔබ විෂුවලයිස් කරද්දී ඔබ එයාව ඉමේජින් කරාදී ඔබ හිතෙන් ගද්දී කඩුව තිබුණා හෝ නැතා හෝ ගැටලුවක් නැහැ. සාමාන්‍ය ඉන්න ස්වරූපයේ ඉන්න කෙනා හරි. හරිද? සාමාන්‍ය ඉන්න ස්වරූපයේ කෙනා සුදු පාට තට දෙකක් සහිත රෝස පාටයි රතු පාට හාට් එකක් සහිතව ඉන්නවා. සමහර වෙලාවට එයා මේ ඔබේ ඉන්න පින්තූරෙන් ඔබ විෂුවලයිස් කරාදී ඔබ හිතෙන් මවා ගත්තී ඒ විදිහට මවා ගන්න. එතකොට එයා සුදු පාට කඩුවක් සහිතව සුදු පාට කඩුවක් සතුව භාවනා කරන කෙනෙක් නම් ඔබව එයාව විෂුවල් කරද්දී ඔබේ භාවනාවට එනවා නම් එයාව කඩුවක් සහිතව. ඒකට හේතුව ඒක ගොඩහලට කඩුවක් සහිතව එයා දැర్శණය වෙන්නේ රිලේෂන්ෂිප්ස් වල බන්ධන ඇති කරගෙන තිබ්බහම. මේ කියන්නේ ඔබ හිතන්නේ ඔබේ සම්බන්ධ ඉන්න කෙනා වෙන කෙනෙක් එක්ක බන්ධනයක් ඇති කරගෙන ඉන්නවා කර්මානුකූලව. ඔබ රිලේෂන්ෂිප් එක ගැන මට පැහැදිලි කළා. ඔබ රිලේෂන්ෂිප් එක විවාහ බන්ධන නෝ විවාහ බන්ධනට හේතුව එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ඉන්නේ. ඉතින් ඔබට එයාට කතා කරාම එයා මොකද කරන්නේ? යාගේ කඩුවෙන් එයා කෝඩ් එක කට් කරනවා. අනවශ්‍ය බන්ධනෙ අයින් කරනවා. ඒකට තමයි යා සුදු පාට කඩුවක් සහිතව දැర్శණය වෙන්නේ. හරි, සාමාන්‍යයෙන් ඔබ විෂුවල් කරද්දි සාමාන්‍යයෙන් ඔබ හිතේම වාගදි සාමාන්‍ය ඉන්න පිළිවෙල විෂුවල් කරන්න. සාමාන්‍ය ඉන්න පිළිවෙල සුදු පාට තට දෙකක් සහිතව ඒ වගේම රෝස පාට ශරීරයේ ශක්තිය වීදේනේ රෝස සහ සුදු සමහර රත්තරන් පාටක් පේනවා. ඒ වගේම කඩුව එයාගේ දර්ශනය වෙනවා. සමහර වෙලාවට එයා කඩුව පෙන්නන්නේ අර විදියට කෝඩ් කට් එකක් තිබුණොත් තමයි රෙපයා කරන්න එකක් තිබුණොත්. එතකොට තව රූපයක් තියෙනවා. ඔබ මම මේකට කිව්වා මම මේක දිවැටි කරන ශක්තිය විඳිද්දි මොකද ඇත්තට එක මට ගැටලු සහගත තත්ත්වයක් මම චැනල් කරාට ආවට පස්සේ මම ඒක ආපහු මොකද්ද කියලා අහපුවා. මට කියපු පණිවිඩය තමයි ඔබ ශක්තිය විඳිද්දි මම ඔබට කිව්වා ඔබ වට රෝස පාට සුදු පාට බුබුලක් කෙනෙක්. ඒ බුබුලේ ස්වභාවය මම ඔබට දා තිනේ ඒ වගේ එකක් ඉමේජින් කරගන්න ඕනේ. එතකොට ඒකෙදි කඩුව සහි කඩුව නෙමෙයි පෙන්නලා තියෙන්නේ. ආ මට එක පොඩි නිවැරදි කිරීමක් කියන්න ඕනේ. මොකද ඒක මේ කඩුවයි මේකයි අතර ප්‍රශ්නේ මොකද්ද කියලා මමත් බැලුවා. කඩුව තියෙන්නේ අර විදියට. ඔබ විෂුවල් කරන උනේ කඩුවක් සහිතව නෙමෙයි ශක්තිය විඳිද්දි රෝස පාට සහ රිදී පාට තියෙනවා ආයුධයක් යටතේ යාම් පන්නයක් තියෙන. ඒකත් එක්ක තමයි ඔබ විෂුවල් කරනවා. මම මේක පින්තූරයක් දාලා තියෙනවා රත්තරන් පාට එකක්. ඇතර මේක මේ රිදී පාට සහ රෝස පාට තමයි යගේ අතේ තියෙන එක. ඒ විදිහට හිතෙන් මවා ගන්න. කඩුවක් නෙමෙයි, කඩුවක් ඇතැතිව නෙමෙයි තියෙන්නේ. කඩුව නැතුව අර විදිහට ආයුධයක් ඇතැතිව තමයි ඔබ ශක්තිය විඳින්නේ. හිතෙන් මවා ගන්න ඕනේ. මම ඒක පින්තූරයක් දාලා තියෙනවා. මොකද ඇත්ත ස්වභාවය මේක ගොඩක් අගේ පින්තූරේ නෑ. මම කිට්ටු එකක් දාලා තියෙන්නේ මම හිතෙන් මවා ගන්න ලේසි නිසා. ඒ ශක්තිය විඳින්දි මං කියපු එකතර බුබුල එන්නේ ඔය විදිහට තමයි. බුබුල ඔය විදිහට හිතෙන් මවා ගන්න ආරක්ෂාව සඳහා. එතකොට එයා විවිධ විදියට දර්ශනය වෙනවා. එයා මට කිව්වේ සමහරවල් කඩුව සහිතව පේනවා මේ මෙඩිටේෂන් වලදී කියහම සමහරට ওই විදිය ආයතය තු රිදී සහ සමහරට රෝස පාට රත්තරම් පාටත් එයාට හුරු යගේ ශක්තියට අදාළයි. රත්තරම් පාට තියෙන එක ඒක නිසා ওই පින්තූරේ තියෙන රත්තරම් පාටක තිබ්බත් ඒත් ගැටලුවක් නැහැ. රිදී රෝස රත්තරම් පාට විදිහට එයාගේ ආලෝක ශක්තියත් අපිට පේන විදිය බලන්න. එදි දර්ශනවල රිපෙයා කරන්න වුණොත් කෝඩ් කටින් එකක් එයා කරනවා. එයා කෝඩ් කටින් කරන විශේෂම රිලේෂන්ෂිප් වල ප්‍රශ්න දියා කෝඩ් කටින් කරනවා. මේක අදාළ වෙන්නේ ශක්තිමය ප්‍රතිකර්ම කරන අයට. ඒගොල්ලන් තමයි මේක අදාළ වෙන්නේ. ඉතින් ඉතින් ඔබට කැමති පින්තූරයක් පාවිච්චි කරන්න පුළුවන්. මේතර නිවැරදි කරගන්න එතනදී ශක්තිය විඳින්න වෙන්නේ අර විදියට. ශක්තිය විඳීමේදී ඔබට කඩුව නෙමේ අතතිව මෙව කරන්න මේ ආම්පන්නේ නැත්තම්. එයා මට කිව්වේ මේ ආම්පන්නේ තමයි තියෙන්නේ. කඩුවත් ඇතිව එයා දර්ශනය වෙන්නේ. කඩුව ඇතිව ඔබට මනසින් පේන්නේ එයාට ඔබේ රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්නයක් තිබුත් එයා කෝඩ් එක කට් කරනවා. අනවශ්‍ය බන්ධනෙ අයින් කරන ඔබේ රිලේෂන්ෂිප් එකේ වෙන කෙනෙක් එක්ක බැඳීමක් තිබුණොත්. එතකොට රිපෙයා කරදි හදවත රිපෙයා කරද්දී ගොඩක් වෙලාවට අර විදියට වෙන්නේ. එයාගේ ආම්පන්නයක් තියෙන විශේෂයක රත්තරම් පාටට පේන්නනවා. සමහරවල් රෝස රිදී පාට තමයි ගොඩක් වෙන්නේ. සමහරවල් රත්තරම් පාටට පේන්න පුළුවන් ඒ ආලෝකයේ විහිදෙන විදියට. එතකොට මේ විදිහට නිවැරදි කරගන්න ඒ ක්‍රමය කරන්න. හදලා මම පින්තූර දෙකක් දාලා තිනවා. ඔබ සාමාන්‍යයෙන් එයාව විෂුවල් කරනවා නම් සාමාන්‍ය ඉන්නේ ස්වරූපෙන් පින්තූරයක් දාලා ඒ විදිහට ගන්න පුළුවන්. කඩුවක් තිබුණා හෝ නැතා හෝ ගැටලුවක් නැහැ. අර විදිහට කරනනම් එයා ඔබට මනසින් පේනනම් ඒ විදිහට පේන්න පුළුවන්. ආම්පන්න ඇතුව පේන්නත් පුළුවන්. විවිධ විදිහට දර්ශනය වෙනවා. පෙන්ණුම් කරනවා ඔබේ මානසික ඇසෙ.
එයා ඔබට මානසික වශයෙන් එයා බලන්න ඕන නම් එයාට කියන්න තුන්වෙනි වශයෙන් ඔබව පෙන්වන්නද කියලා. තුන්වෙනි වශයෙන් එයාගේ ස්වරූපය පෙන්වන්නද කියලා. ඉතාලි ස්වරූප කීපයක් දේවල් තු විවිධ ස්වරූප පෙන්වනවා. ඒගොල්ලන්ගේ ආයුධ පෙන්වනවා. ඒගොල්ලන්ට ඕන කරන දේ කරන්න ඕන වුණාම ඇත්ත ස්වරූපය එයාගේ ස්වරූපය ඉන්න ස්වරූපය පෙන්වන්නද කියන්න. එතකොට එයා තුන්වෙනි වශයෙන් ඔබට පෙන්වනවා. හරි. එතකොට ඒ විදිහේ නිවැරදි කරගන්න.